ඉතින් කට්ටිය අදත් ඔයගොල්ලෝ මාරිසම පිළිගන්න දින මොහොත සඳු අද අපි Instagram වල දින setup ටික react කරන්න තමා යන්නේ. ඉතින් මට සාමාන්‍ය හම්බුණා page එකක් සාමාන්‍ය හොඳ sites තියෙන. ඉතින් ඒක react කරන්න තමා යන්නේ මේ setup react 2 එක. ඉතින් අපි ආව Instagram. ඉතින් ස්ටුඩියෝ එක වෙනස් කරා 1K ගහන්නත් ළඟයි. ඉතින් මං මේ දවස්වල video එක නොදා ඉන්න හිතේ මොකද 1K ගැහුවමම තියෙන මං තියන්නේ දැන් ස්පෙෂල් වීඩියෝ ඒකෙම ස්ටුඩියෝ 2 එකක් එක්ක පටන් ගන්න කියලා හිටියා. ඉතින් තව වීඩියෝයක් ඕන වෙයි කියලා හිතුවා. Instagram එකේ gaming setups නම ඉතින් ඉක්මනට 1K ගහමු. එතකොට setup 2 වීඩියෝ එකකුත් එනවා. සාමාන්‍ය වෙනස් කරා උගලන බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම පේනවා. ඉතින් එහෙනම් පටන් ගමු. උඩ ඉඳන් යටට යන් සාමාන්‍යයෙන් ඔලන්නේ වීඩියෝ පේනවනේ ඔලන්නේ ෂේප් ෆොටෝස් ටිකක් තම බලන්නේ වීඩියෝස් වාව් ලයික් එකදා මේක පට ඇත්තටම iPhone 1 එකක් නේ කියන්නේ ඔරිජිනල් iPhone පළවෙනි iPhone අල්ට්‍රා වයිඩ් එකක් තියෙන ඊටස් මේ පැත්තට මොනිට තියෙන මේ කේසින් එක පට ඇත්තටම කියනවා නිකන් රොබෝ කෙනෙක් වගේ මේකට මම ආරාසයි. ඊට පස්සේ මෙතන කාටානස් ටිකක් තියෙනවා. එතන ස්පේස්ෂිප් එකක් වගේ එකක් තියෙනවා. සාමාන්‍ය නෝමල් සෙටප් එකක් නෙමෙයි. වීඩියෝ එකක් හරියන්නේ නැහැ. වව්. ඉතින් කට්ටිය දැන් හුඟක් කට්ටිය අල්ට්‍රා වයිඩ් ගන්න සාමාන්‍යයෙන් ගේමින් වලට අල්ට්‍රා වයිඩ් වරදක් නැහැ. ලංකාවේ නම් ගන්න නැහැ. මොකද අල්ට්‍රා වයිඩ් ගණන් සාමාන්‍ය අල්ට්‍රා වයිඩ් එකේ තියෙන අවුල තමයි සාමාන්‍ය ගේම් එකක් දැම්මම මේ දෙපැත්තෙන් කළු පාට හිස් තැන් දැක් හිටිනවා. මොකද අර ෆ්‍රේම් සයිස් එක සෙට් වෙන්නේ. ඒක ලොකු කරොත් එහෙම අර කොන් දෙකෙන් ඇදෙනවා. එතකොට අර නිකන් කැතයි වගේ ගේම් එක. ඒක නිසා මම වුණා නම් මම නම් ගන්න අල්ට්‍රා වයිඩ් එක. මොන සාමාන්‍ය 24 ඉන්ච් වගේ එකක් තමයි ගන්නෙ. හැම එකේම වගේ අල්ට්‍රා වයිඩ් ගන්න. ඒකේ වාසිය තියෙන්නේ මේ වගේ Spotify දා ගන්න පුළුවන්, Discord දෙපැත්ත එහෙම පාවිච්චි කරන්න වාසිය. හැබැයි මම නම් අර වාසිය. Wow. Dream Mac. Wow. ඒ වීඩියෝ එක තරම් තියෙන අමුතුම ස්ටයිල් එක. ඉන්න මේකට මම ආරසයි PlayStation controller racer. Game over. Nano leaf panels උත් අසේ මම මේ වගේ එකක් ගන්න හිතන් හිටියා. සාමාන්‍ය මෙතන දැන් මෙතනට දැම්මට වැඩක් නැහැ. මොකද මගේ මේ ඩෙස්ක් එකේ ඒගොල්ලෝ දැකලා ඇති. කලින් ඉඳන් බලන කට්ටිය මෙහෙම නිකන් shelf එකක් වගේ එකක් ඩෙස්ක් එකකටම හැදිලා තියෙනවා. ඉතින් එහෙම එකේ ඒක වැඩක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ wall එකට වගේ දාන්න තිබ්බා. ඒත් ඉතින් මං එච්චර මේ වනේ වට් මොනිටර්ස් මේ මොනිටර්ස් තමයි මත් ආස. එතකොට සාමාන්‍ය මම නම් සෙටප් එකක් හැදුවොත් හදන්නේ මේ වගේ මොනිටර් එකකුයි 24 ඉන්ච් එකක එකකුයි සයිඩ් එකට දානවා මේ වගේ එකක්. එතකොට සාමාන්‍ය හොඳටම ඇති. ඒක ලස්සනයි. මේ කේසින් එක පට්ට ඇත්තට. රේසර් චෙයා එකක්, සිට් ස්ටෑන්ඩ් ඩෙස්ක් එකක්, L shape sit stand desk එකක් දැක්කමයි. ultra wide ඇතින අවුලන්නේ. royalty rumble speakers දෙයක් තියෙනවා. මේ හුඟක් gamers ලා කරන වැඩක් තමයි මේක. සාමාන්‍ය මේ වගේ panels ගන්න අරගෙන නිකන් side එකෙන් light එකක් ගහම එතකොට සාමාන්‍ය ඔයගොල්ලෝ මේක එහෙම පේන ඇති. ගහපු පැත්ත එළිය දිනා. අනිත් පැත්තට shadow එකට එනවා. එතකොට අර නිකන් අමුතුම ඩෙප් එකක් වගේ නා මාර ලස්සන එක මේ අර කේසින් එක දා. මවුස් එකක් තා මටත් ගන්න ඕන. මවුස් එකක් ගන්න ඕන ඉක්මනටම. මවුස් එක හෙඩ්සෙට් එකක දා ගන්නවා නම් ගන්න දෙන්නේ. මේක අවුලන්නේ නැහැ සාමාන්‍ය ඉතින්. කැතයි මේක. නැනෝ ලීෆ් පැනල්ස් උත් තියෙනවා. නැනෝ ලීෆ් පැනල්ස් මෙන්න මේක මම බැලුවා. මාර්ම ගණන් අඩු රුපියල් 32000ක්ද කොහෙද මේ යගේ වෙනස් පැටර්න් එකක්. ඉතින් ඔව්
මේගේ ගණන් අඩුවට ගන්න තැනක් තියෙනවා නම් ලින්ක් එකක් වගේ පුළුවන් නම් ලින්ක්ස් දාන්න. මේක කොහොම හරි සයිට් එකේ නම හරි දාන්න. මේ වගේ ඇත්තම නෑ අඩුවට. මේකකුත් මම දැක්කා 12000ක්ද 9000ක්ද කොහෙද. ඉතින් ඔව් ඇත්තම බොරු වැඩක් ඒ වගේ දැන් නම් ගන්න. පිටරට ගණන් අඩුයි. එහෙනේ හදන්නේ ලංකාවට එද්දි ඉතින් ලංකාවේ ගන්දෙයි පිටරටින් සාමාන්‍යයෙන් 3ක් විතර ගන්න පුළුවන් ඒ වගේ. වව් වව් වව්. නයිස්. මත් ආසම ගත්තවා. ටීවි හෙකුත් තියෙන වෙනම. ඇත්තරම ගේමින් රූම් එකක් හදනවා නම් සාමාන්‍ය ගේමින් සෙටප් එකක් විතරක් නෙමෙයි රූම් එකක්ම හදන්න. ඉතින් ඔය එතකොට ලස්සන මේ වගේ බෝල් එකක් කරන් ටීවි එකක් දාලා කරලා ගත්තාම එතකොට අමුතුම නිකන් ගේමින් ලුක් එකක් තියෙනවා. මේ ෆන්කෝ පොප්ස් උත් මාර ලස්සනයි ගේමින් රූම්ස් වලට දැම්මම. වව්. සමහරක් සෙටප්ස් තියෙන මේ වගේ සාමාන්‍යයෙන් නිකන් තියෙන්නේ පොඩ්ඩයි කියන්නේ පොඩි ඉඩක හදලා තියෙන්නේ. හැබැයි ඒ පොඩි ඉඩෙන් උපරිම ප්‍රයෝජනය අරන් තියෙනවා කියන්නේ මේක හැම මේ ඉස්සර ලොකු ඉඩක් නෙමෙයි ඔයගොල්ලන්ට පේනාගේ. හැබැයි මාර ලස්සනයි සෙටප් එක. රින්ග් ලයිට් එකත් එක්ක තියෙනවා. මේක ද අනිත්ම එක. මේක හුඟක් ස්ට්‍රීමර්ස්ලා හැම කරන්නේ මේකේ වෝල් එකෙන් උස්සන්න මොකක් හරි යටට ලී කෑල්ලක් වගේ එකක් දාලා උස්සනවා. උස්සලා ඒක යටට LED ස්ට්‍රිප්ස් දාන එතන නිකන් අර ෆ්ලෝටින් වයිබ් එකක් එනවා. අම්බෝ මාර්ලස් නේ ස්පේස් ෂිප් එකේ ඉන්නවා වගේ උතන ඉදි දැනෙන්නේ මට නම්. ඉතින් මේ වීඩියෝ එක මම ගෙනාවේ වීඩියෝ එකක් දාන්න ඕනේ කවුරු ඇත්තටම ගෙනන්න නිකන් දාන්න ඕන නිසා දැන් මේ ඇත්තටම කියන්නේ. මොකද මම මේ 1K ගහන්න ළඟයි. 1K ගහමු ඉක්මනට. එතකොට ස්පෙෂල් වීඩියෝස් ටිකක් එනවා. ඉතින් ඔව් මම ඒක නිසා තමයි මේ වීඩියෝස් නොදා හිටියේ. ඉතින් අන්තිමට දැම්ම මම ඉතින් බලන් ඉදලා බලන් ඉදලා 1K ගහන පාටක් නැහැ. තාම තව වීඩියෝ එකක් දැම්මත් වගේ හරියයි කියලා දැම්මා. මෙන්න මේ ජාතික. මෙන්න මේ ජාතිකක් 32000ක් වගේ වුණා. මවුස් පෑඩ් එකක් තියෙනවා. නයිස්. This gaming setup. Wow. අනිත් එක තමයි ඕක මේ දවස්වල හොට් ටොපික් එකක් තමයි නිකන් ගේමින් සෙට් එකනේ. ඒක ඇත්තටම නිකන් ස්පේස්ෂිප් එකයි. උඩින් මෙහෙම මොනිටර් එකේන ඇත්තටම පට්ට ඒක. නන්න හරිදී ඔය වගේ. ඒක ඇත්තටම පට්ට. Wow. ඒක පට්ට ඇත්තටම. Spider-Man No Way Home. Funko Pop එකක් තියෙනවා. මෙන්න මේ අය තමයි නැනෝ ලීෆ්ස් තියෙනවා. මේක ගොඩක් ප්‍රසිද්ධයි ගේමර්ස්ලාගේ අතර. මේ අය ගන්නේ මොකද්ද? ලෝන්ච් පෑඩ් යන්නේ. ඉතින් මං මේක මේ ඉන්ස්ටග්‍රෑම් වලින් හොයන්න ගත්තේ මොකද උගල සෙටප්ස් දාලා තිබ්බේ නෑ යාළුවෙන් දාන්න. ඒකට ඕන තරම් සෙටප්ස් දාන්න මං සෙටප් රියැක්ස් 1 2 3 ඔයගේ සීරියස් සෑම්ප්ම ගෙනියනවා. ඉතින් උගල සෙටප්ස් දාලා තිබ්බේ නෑ මං බැලුවා අද තිබ්බේ නෑ. ඉතින් මං හිතුවා ඉන්ස්ටග්‍රෑම් එකේ තියෙනවනේ හොඳ සෙටප්ස් ඒකට රියැක්ට් කරනවා කියලා. මම නම් මේකට ආස නැහැ. මේකට මං පෞද්ගලික ආස නැහැ. ඒක නිකන් එද්දි නිකන් පිටරයක් ඇතුළේ ඉන්නවා. මේක පට්ට ඒක ඇතුළට එළියට ගන්න බුල එකක් ආයි කේසින් එක. වව්. හීන දම. වව් 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 වව්. බ්ලැක් තීම් කරපු සෙටප් මාර ලස්සන. කියන්නේ ෆුල් බ්ලැක් කරලා මොකක් හරි කලර්ස් දෙයක් වගේ මික්ස් කරා මාරම ලස්සන. ඉතින් කට්ටිය මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්නම්. මේ වීඩියෝ එක ඇත්තටම කියන්නේ දාන්න ඕන නිසා දාපු එකක්. ඉතින් වීඩියෝ එක හොඳ නැතුව ඇති බොහෝ දුරට. ඉතින් ඔව් මේ වීඩියෝ එකේ views නම් නැති වෙයි කොහොමත්. මොකද එච්චර වීඩියෝ එක හොඳ නැහැ. ඉතින් මං කියන්න ඕනේ මේ සෙටප්ස් දාන්න. සෙටප්ස් දාන්න කියන්නේ අර මගේ ඊමේල් එක දාන්න. මම ඒකත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඒකට දාන්න. එතකොට මම ඒ සෙටප්ස් වලට රියැක්ට් කරනවා. සෙටප්ස් තිබ්බේ නැහැ. ඒකයි මම ඉන්ස්ටග්‍රෑම් ගත්තේ. නැත්තම් මං ගියේ ජීමේල් එකේ තිබිච්ච සෙටප්ස් එකක්වත් අලුතෙන් දාල නැහැ. ඒක ඉවර වුණා කියලා ඉවර නැහැ. ඔගොල්ලෝ ඒ ඊමේල් එක දිගටම දාන්න. සෙටප් රියැක්ට්ස් එපිසෝඩ් ගොඩාක් දානවා මං. ඉතින් ඔව් ඒකට සෙටප්ස් දාන්න ඔගොල්ලොන්ගේ.
ඉතිං මං අද රිහින් එන්නම් ආයත් වෙන වීඩියෝ එකකින් හමු.